අද රටේ රාජ්‍ය සේවයට සාමාජිකව විදියට රජයේ සේවකය විදියට 4511ක් පත්වීම් ලබන දිනේ. මේ 4511 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීනත්වය දක්ෂතාවයට කුසලතාවයට මුල් තැන දෙන්න අපේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක අවස්ථාවක්. 67000ක් විභාගයට වාඩි වෙලා ඉන් 4500ක් තෝරගෙන දක්ෂයින් විසින් රාජ්‍ය සේවයට බැඳෙන උදවිය. අපි දන්නවාද අපි රජයේ ඇමතිවරු විදියට මන්ත්‍රීවරු විදියට අද විශාල පිරිසක් රාජ්‍ය සේවයට බඳින්න අපෙන් ඉල්ලීම් කරනවා. දවසකට සමහර විට 4500ක් අපෙන් රජයේ රැකියා ඉල්ලුම් ඇවිල්ලා. මේ අයද තමුන්නාන්සේලා දක්ෂ විදියට විශාල ලක්ෂ 20-30ක් පිරිස රාජ්‍ය සේවයට අද බැඳෙනවා. අද රජයේ කළමනාකාර සහකාර සේවයට ඔබ සියලු දෙනාම ඇතුල් වෙනවා. ඒ පත්වීම් ලබාගෙන මෙතන ඉඳන් ඒ සේවයට යනවා. මට ඉස්සෙල්ලා කතා කරපු අමාත්‍යාංශ ලේකම්තුමත් හැමතිතුමත් ඒ ගැන විස්තර කරපු නිසා මම දීර්ඝ වශයෙන් ඒ ගැන සාකච්ඡා කරන්නට ඒ ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ඔබ රජයේ සේවයට ඇතුල් වෙන්නේ විශේෂයෙන්ම ජනතාවේ සේවයට කැප වෙලා. ඒ නිසා තමයි මෙතෙන්ට මේ අමාත්‍යාංශයත් කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිපාලන යන්ත්‍රයේ යොමු කරන්නේ ජනතාවට සේවා ලබා දෙන්න. නැත්තම් මේක පාලකගේ යන්ත්‍රය නෙමෙයි. ආණ්ඩුවේ යන්ත්‍රණය නෙමෙයි. ආණ්ඩුවේ යන්ත්‍රණය ආණ්ඩුව වැඩ කටයුතු කරන්න තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් අත සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. එහෙනම් ජනතාව අතරයි ආණ්ඩුව අතරයි සම්බන්ධය තමයි මේ පරිපාලන සේවා වලින් කරන්නේ. ඔබට තියෙන්නේ ඒ වගේම වැදගත් කටයුත්ත. මොකද මේ වැඩ කටයුතු සියල්ල වෙන්න මේවා පරිපාලන කළමනාකාර සහකාරවරු උමුණයි. කළමනාකාර සහකාරවරු නැතුව ඒ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ වැඩ කටයුතු ඒ වගේම කරන්නට කියලා සාර්ථක කරගෙන යන්නට කියලා මම උපදෙස් දීලා දෙනවා. එක්කම සේවයට ඇතුල් වෙන ඔබ සියලු දෙනාටම මම සුභ ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ රැකියාවක් ලබා ගන්න. ඉදිරියට එන්න. පුළුවන් නම් ඒ රැකියාව රජයේ රැකියාවක් බවට පත් කරගන්න. දැන් ඒ දෙකම ඉෂ්ට වෙලා තියෙනවා. ඒත් ඒ වගේ තවත් රැකියා ආදායම් මාර්ග නොලැබුණු කොටසක් ඉන්නවා. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ පළවෙනිම හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න. හැම එක්කෙනාම රජයේ සේවකයන් කරන්න අවස්ථාව නැහැ. ඒක සිදු වෙලත් නැහැ. රටේ දේශපාලන ක්‍රමයේ කුමක් වුවත් ඇත්ත වශයෙන්ම බහුතරයක් සේවය කරන්නේ රජයේ නොවන අංශවල. අපි එක්සත් ජාතික ඇමරිකාව වගේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ අපි අරගත්තොත් එතන බහුතරයක් ඉන්නේ රජයෙන් නෙමෙයි. රජයේ සේවයේ නෙමෙයි පිටින් ඉන්නේ. රජයේ සේවයේ විශාලම රාජ්‍ය සේවා කොට්ටාස ඉන්නේ ඇමරිකා ආරක්ෂා හමුදාවල. අනික් අතට චීනේ වියට්නාම වගේ සමාජවාදී කොමියුනිස්ට් රටවල් ගත්තත් බහුතරයක් අද ක්‍රියා කරන්නේ රජයේ අංශේ නෙමෙයි වෙනත් අංශවල. ඒ අයට තමන්ගේ ඒ ආර්ථික අංශ වලින් විදේශ විනිමය ලබාගෙන අපනයනය වැඩි කරලා සාර්ථක කරව ගන්න ආර්ථිකයේ මට්ටම දියුණු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද අපිට මේ රැකියා ප්‍රශ්න විසඳන්න නම් එක අතකින් මේවැ රජයේ තියෙන අභාර්ථ අපි පුරවන්න තියෙනවා. වැඩි කරන්න තියෙනවා. ඒ දෙවනුව
රජයේ නොවන පුද්ගලික අංශයේ රැකියාව වැඩි කරන්න තියෙනවා. ඒ රැකියාව හොඳ රැකියාවෙන්ට ඕනේ. අර්ථසාතක අරමුදල් හේම ලැබෙන රැකියාව බවට පත්වෙන්න ඕනේ. තුන්වෙනුව ස්වයං රැකියා කරන ඒ වගේම කෘෂිකර්මයේ දෙන දීවර කර්මාන්තය දෙන සියලු දෙනාටම අපි ඒ වගේම ආධාර උපකාර කරන්න තිබෙනවා. ඒක සාර්ථක කරනවා නම් ආර්ථිකය වර්ධනය කරනවා නම් අපිට අවස්ථාව තිබෙනවා මේ රැකියාව බිහි කරන්න. මේ යුද්ධය අවසන් වුණාන් පස්සේ 2009 පළවෙනි වතාවට ආපහු රැකියාව බිහි කරන අවස්ථාවකට අපි ඇති වෙලා තියෙනවා. යුද්ධෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණ ආයෝජන ලැබුණේ නැහැ. පුද්ගලික ආයෝජන ලැබුණේ නැහැ. ඒ ආයෝජනයෙන් රට දියුණු වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම 2015 ඉඳන් ආණ්ඩුවකට ඉස්සෙල්ලම සිදු වුණේ අපේ ණය ගෙවන්න. මොකද රටකට ණය ගෙවන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා නම් පමණයි පුද්ගලික ආයෝජකයින් මේ රට එන්නේ. 2015 දී මේ රටේ ආදායම මදි ණය ගෙවන්න. අද අපේ රටේ ආදායම් ණය ගෙවලා රජයේ පාන්නටත් මුදල් තියාගෙන යනවා. ඒක අමාරු වැඩ කටයුත්තක්. හැම අවුරුද්දෙම ණය ගන්න තියෙනවා. ඒ ණය නිසා අපිට වියදම් කරන්න තියෙන මුදල් සීමා වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් ගිය අවුරුද්දේ මේ රටේ පුද්ගලික ආයෝජනය සඳහා අපිට ඩොලර් මිලියන 1900ක් මුණ ගැහුණා ලැබුණා. ඒ විදේශ විනිමය හැටියට අපේ ආයෝජනය සඳහා ඩොලර් මිලියන 1900ක් අපිට ලැබිලා තියෙනවා. ඒක ආරම්භය. ඒ සංඛ්‍යාවෙන් පමණක් මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒත් ඊට ඉස්සෙල්ලා මෙවැනි ආයෝජන නොතිබුණු නිසා අපි සෑහීමකටපත් වෙනවා. මේවා අපි ගණන් කරන්නේ හම්බන්තොට වරායට ලැබෙන මුදල් ආයෝජන එකතු කරන්නේ නැතුව. ඒ නැතුව මෙතන අපි ආරම්භයක් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ඊටත් වඩා විශාල ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ නිෂ්පාදන අංශයට, සංචාරක අංශයට, අනික් අංශවලට අපි බලාපොරොත්තු වෙනවා. 2020 වෙනකොට ඒ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න. අන්න එහෙම විශාල දියුණුවක් ඇති වෙන්න. ඒකම රටේ ආර්ථිකයේ වර්ධන වේගයත් වැඩි වෙන්න. මේ අවස්ථාවේදී නියඟයක් නැති නිසා අපිට කෘෂිකර්මයේ කුඩා වර්ධනයක් හරි සිදුවේ. ඒ නිසා රටේ මුදල් භාවිතාව ඒක වැඩි වෙන. අද මුදල් භාවිතාව අඩු වෙලා ගම්බද ප්‍රදේශයෙන් එන වී වගා කරන ප්‍රදේශයෙන් එන බොහෝ දෙනෙක් දන්නව අද තියෙන අපහසුකම් ඒ විසඳගන්නට විශේෂයෙන්ම ආර්ථික දියුණුව. ඒත් මෙතන ඩොලර් මිලියන 1900ක ආයෝජනය පුද්ගලික අංශයට, සේවා අංශවලට, නිෂ්පාදන අංශවලට මීට ඉස්සෙල්ලා ලංකාවේ ලැබිලා නැහැ. එහෙනම් වැඩිම ප්‍රමාණය අපිට ලැබුණේ 2017. වැඩිම අපනයනය ලැබුණේ 2017. එහෙනම් වැඩිම අපනයනයයි වැඩිම පුද්ගලික ආයෝජනයයි 2017 ලැබුණේ. සමා වෙනවා 2019 කියලා. වැඩිම පුද්ගලික ආයෝජනයයි වැඩිම අපනයනයයි 2017 අවුරුද්දේ ලැබුණේ. අපි දැන් බලාපොරොත්තු වෙනවා 2018 අවුරුද්දේදී ඒ ප්‍රමාණය වැඩි වෙනවා. ආයෝජනයත් වැඩි වෙනවා. ඒ වගේම අපනයනයත් වැඩි වෙනවා. 2019 වෙනකොට ඒ ප්‍රමාණය තවත් වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ මේ 2017 ඉඳන් 2020 දක්වා අපේ ආයෝජනය වැඩි කරන්නත් එක්කම අපේ අපනයනය වැඩි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා විශේෂයෙන්ම අලුත් නිෂ්පාදන ආයෝජනයට දැනට අපි හම්බන්තොට හැර ලංකා ආණ්ඩුවෙන් විශේෂයෙන්ම තවත් වෙළඳ කලාප 3ක් ආරම්භ කරනවා. බිංගිරියේ, කළුතර, වැලිගම. එහෙනම් එක සැරේම ඇත්ත වශයෙන්ම වෙළඳ කලාප 3ක් ආරම්භ කරනවා. ගිය සැරේ වෙළඳ කලාප 3ක් ආරම්භ කරන්න
එක්දාස් නමසය හැත්තේ අටේ ඉඳං එක්දාස් නමසය අනු දෙක වුණ. දැන් එහනම් ඊට පස්සේ හතරක් ආරම්භ කරන්න. ඊට පස්සේ එකක්වත් අපි ආරම්භ කරේ නෑ. දැන් හම්බන්තොරට අමතරව අපි වෙළඳ කලාප තුනක් ආරම්භ කරන. හම්බන්තොට එක වෙළඳ කලාපයක් ආරම්භ කරලා මේ අවුරුදු දෙකේදී වෙළඳ කලාප හතරක් ආරම්භ කරනවා. එ මේ වෙළඳ කලාප හතරට අමතරව සංචාරක කලාප තුනක් ආරම්භ කරනවා. වෙනත් තැන්වල සංචාරක ව්‍යාපාර ආරම්භෙනවා. අලුත් කෘෂිකර්මය සඳහා ආයෝජනයද ඇදලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි රැකියා බිහිකරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි පියවර දෙකක් ගන්නවා. එකක් මේ අයට ලැබෙන පඩිය වේතනය පුද්ගලික අංශයේ මේ හා සමාන කරනවා. ක්‍රමානුකූලව ආරම්භ වෙලා පළවෙනි අවුරුදු 5 යනකොට ඒ වැටුප වැඩි කරගෙන යන්න. අන්න ඒක පළවෙනි කාරණේ. දෙවැනි එක බොහෝ දෙනෙක්ට යෝන් සේනාංකයෙන් පළවෙනි පුහුණුව දීලා ඊට පස්සේ පුද්ගලිකාංශයට මේ අංශයටත් අනික් පුද්ගලිකාංශයටත් යොමු කරන හොඳ රැකියා ගණනාව බිහි කරනවා. එහෙනම් අද කල්මනාකාර සහකාර සේවයට ඇතුල් වෙලා හොඳ රැකියාවක් හොඳ වේතනයක් ලැබෙනවා වගේ යෝන් සේනාංකයට ඇතුල් වෙලා පුහුණුවක් ලැබලා ඒ පුහුණුව ලැබීමෙන් පස්සේ හොඳ වේතනයක් ලැබෙන ඒ අංශවලට ඇතුල් කරන්න අයි බලාපොරොත්තු වෙන්නේ. දැන් තමයි ඒ සංවර්ධනය ආරම්භ කරේ. අවුරුදු දෙකක් ගියා අපිට විශේෂයෙන්ම ණය ගෙවන්නේ නියඟයකට ගම් වතුරකට මුහුණ දුන්නා. ඒත් අපේ ආර්ථික වේගය කඩා වැටුන්නේ නැහැ. අද එහෙනම් අපිට ඉදිරියට යන්න පුළුවන්. අපිට විශ්වාසයක් ඇතුව ශක්තියක් ඇතුව ඉදිරියට යන්න පුළුවන්. ඒ වැඩකටු තවත් ශීඝ්‍ර කරන්න නම් රජයේ මේ සම්බන්ධයෙන් තියෙන වැඩකටයුතු ශීඝ්‍ර වෙන්න ඕනේ. ඒව ශීඝ්‍ර වෙන එක ඔබ වාගේ කළමනාකරු සහකාර සියලු දෙනාටම බාරයි. ඔබ ශීඝ්‍ර වෙනවා නම් ඒ වුවමනා අනුමැතිය ලබා දෙනවා නම් මෙන්න දැන් තියෙන මේ වැඩකටයුතු සියල්ලම ඒ වගේම අපිට ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන්. එන එක අතකින් රජයේ රැකියා අනික් අතෙන් පුද්ගලිකාංශයේ රැකියා ඇති කරන ගමන් ස්වයං රැකියාවලට තියෙන ක්‍රම සියල්ලම එකතු කරලා වැඩිය ඊට පස්සේ වැඩි මුදලක් ලබා දෙන්න අපේ මුදල් අමාත්‍යාංශයෙන් ක්‍රියා කරගෙන යනවා. විශාල ව්‍යාපාරවලට උන ප්‍රාග්ධන මුදල් සඳහා බැංකුවට ලබා දෙන මුදල් වැඩි කරලා වෙනම සංවර්ධන බැංකුවක් ඇති කරගන්න අපි ක්‍රියා කරගෙන යනවා. ඒක අතකින් රජයේ මේවා රජයේ රැකියා දෙනවා. එහෙනම් ආයෝජන වැඩි කරලා පුද්ගලිකාංශයේ රැකියා දෙනවා. ස්වයං රැකියා කරන්න මුදල් දෙනවා. විශාල ව්‍යාපාර ප්‍රාග්ධන දියුණු කරන්න මුදල් දෙනවා. ඊට පස්සේ අලුතෙන් වගා කරන්න තේ වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්, කොකෝ වෙන්න පුළුවන්, වෙනත් අංශ ඇති කරන්නත් වෙනත් ආධාර ක්‍රම අපි ඇති කරගෙන යනවා. ඒකම කෘෂිභෝග අලවි කරන අලුත් ක්‍රම හර්ෂඩිසිල් ඇමතුමා යටතේ තවත් වැඩසටහනකින් ක්‍රියා කරනවා. මෙන්න මේකෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ අද මේ රටේ ආදායම් වැඩි කරන්න රැකියා වැඩි කරන්න.